බොදු හදවත් වලට බුදුබණ සම්නිවේදනය කරන බෞද්ධ ආරූප වහනේ නාලිකාවේ මේ සූදානම සදහම් මුදුවැල සද්ධර්ම දේශනා මාලාවට අයත් තවත් උතුම් වූ දායකත්ව සද්ධර්ම දේශනාවක් නෙගවරටේ රස්නායකපුර නෙළුම්කල පුරාණ විහාරස්ථානයේ සිට පටිගත කරමින් ඔබ හැම දිනාගේම හිතසුව පිණිස විකාශනය කරන්නට පින්තුනේ දේශනාව පවත්වන්නට ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් මේ උතුම් දම්සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුණු පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම එක්ව සාදුනාද පවත්වමින් දම්සභා මණ්ඩපයට පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. සදහවත්නේ නොම්බර 261න් 3 තලවතුගොඩ පාර මිරිහාන ලිපිණියේ පදිංචි කේ.එම්. නිශාන්ත දිලුමි සජින්කායන දෙපළගේ ආදරණීය පුතුණුවන් වන කේ.එම්. විදර්ශන නිර්වාණ පුතුණුවන් ප්‍රධාන ඒ පවුලේ සුපින්නතුන් පිරිසයි අද මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයේ ගනුබින් කටයුතු කරන්නේ. ඉතින් මේ හැම දිනාටම පුණ්‍ය අනුමෝදනා සිදු කරමින් මෙතෙන් සිට දේශනාව පවත්වන්නට ඉතාමත්ම ගෞරවයෙන් පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේට නැවත වතාවක් සාදුනාද පවත්වමින් නමස්කාර පූර්වකව ආරාධනා කරනවා. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ
පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටස දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගති ගාමි වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක ඊටමත්ම කෙටි කාලයකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා මේ සංසාරයෙන් එතර වීමේ පරමාර්ථය ඇතුවයි ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. ධර්ම දානමය කුසල කර්මයත් ධර්ම ශ්‍රවණානි සංසයත් ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා මුදුන්පත් කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වන උතුම් ගාථා රත්නය. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ ලාලුදායි කියන මහරහතන් භික්ෂූන් වහන්සේ අරමුණු කරගෙන. මේ ගාථා රත්නය තමයි අපස්සුතායන් කුරිසු බලිවද්දෝ නජීර මන්සානි තස්ස වඩ්ඩන්ති පඤ්ඤා තස්ස නවන කියන මේ ගාතාරත්. එතකොට මේ ලාලුදායි කියන භික්ෂූන් වහන්සේ අරමුණු කරලා මේ ගාතාරත්නේ දේශනා කොට වදාළේ මොනවාගේ කාරණාවක් නිසාද? අපි ඒ කාරණාව ටික සාකච්ඡා කරගන්න එක දහම් කාරණාව තේරුම් අරගන්න අපිට ලොකු උපකාරයක්. ඒ නිසා ඒ කාරණාව ටිකක් අපි පැහැදිලි කරමු. පින්නතුනි මේ ලාලුදායි කියන භික්ෂුන් වහන්සේ සුදුසු තැනට සුදුසු වචනය පාවිච්චි කරන්නේ නැති, සුදුසු කාරණාව කතා කරන්නේ නැති, ඒ පිළිබඳව ලොකු අවබෝධයක් නොතිබුණ භික්ෂුන් වහන්සේ නමක්. සඳහන් කරනවා ඒ කොහොමද කියලා. මළගෙදරකට ගියහම මංගල අවස්ථාවකට සුදුසු ධර්මදේශනාවක් තමයි කරන්නේ. දානංච ධම්මචරියාච ආදී වශයෙන් මංගල සූත්‍රයේ සඳහන් වෙන කරුණු යංකින්චි විත්තං ඉදවා හුරංවා එහෙම නැත්නම් රතන සූත්‍රයේ සඳහන් කරන මේ වාගේ කරුණු උන්වහන්සේ මළගෙදරදී දේශනා කරනවා. මංගල අවස්ථාවකට සහභාගි වෙච්චහම මළගෙදරක දේශනා කරන්න සුදුසු කරුණු ඒ මංගල අවස්ථාවේදී දේශනා කරනවා. භික්ෂුන් වහන්සේලා අවස්ථා කීපයක් උන්වහන්සේගේ මේ ස්වරූපය දැකලා අපේ බුදුරජාණන් වහන්සේ ළඟට ගියපු වෙලාවක මේ කාරණාව භාග්‍යතුන් වහන්සේට සඳහන් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ලාලුදායි යම් තැනකට ගියහම ඒ තැනට සුදුසු විදිහේ කතාවක් නෙමෙයි කරන්නේ. ඒ තැනට සුදුසු ආකාරයේ දේශනාවක් නෙමෙයි ස්වාමීනි කරන්නේ කියන කාරණාව සඳහන් කරහම භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, මහණෙනි අද විතරක් නෙමෙයි ලාලුදායි පෙරත් ඔහොමම කළා. ලාලුදායිට අද විතරක් නෙමෙයි ඔය වාගේ කාරණා සම්බන්ධයෙන් මගෙන් පිහිටක් ලැබුණේ. පෙරත් ඔහු මගින්ම පිහිට ලැබුවා කියන කාරණාව පැහැදිලි කරමින් අතීත කතාවක් දේශනා කළා. ඒ අතීත කතාව තමයි මහණෙනි අතීතයේ සෝමදන්ත සහ
සෝමදන්තගේ පියා අග්ගිදන්ත කියලා බ්‍රාහ්මණවරු දෙන්නෙක් හිටියා. සෝමදන්ත තරමක් හැදිලා වැඩිලා තරුණ වයසට ආවට පස්සේ ශිල්ප ශාස්ත්‍ර හදාරලා රජගෙදර රජවාසලි රාජ්‍ය සේවයේ කටයුත්තක් කරන්න යොමු වුණා. සමහර වෙලාවට දින ගානක් මාස ගාන ගෙවල තමයි ඔහු දවසක ගෙදරට එන්නේ. ඉතර අග්ගිදන්ත සෝමදන්තගේ තාත්තා කුෂිකර්මාන්ත කටයුතු කරලා ජීවත් වෙච්ච කෙනෙක්. අග්ගිදන්ත ගාව හිටියා කුෂිකර්මාන්තයට යොදාගන්න ගොන්නු දෙන්නේ. කාලයක් යනකොට අග්ගිදන්තගේ ගොන්නු දෙන්නගෙන් එක ගොනෙක් මැරිලා ගියා. අග්ගිදන්තට දැන් ගොවිතැන් කටයුතු කරගන්නත් පහසු නෑ. ඒ සියල්ල අතහැරලා ඔහු දැන් බොහොම අපහසුවෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ එක ගොනෙක් බැඳගෙන හාන්නත් බෑ. වෙනත් කටයුත්තකට යෙදෙන්නත් අමාරු නිසා. මෙහෙම කල්යල් ගෙවිලා යනකොට එක දවසක් සෝමදන්ත ගෙදර ආවා. විවේක පාඩුව සෝමදන්තගේ තාත්තා අග්ගිදන්ත සෝමදන්තට කතා කරලා කියනවා, පුතේ ඔබ දන්නවද මගේ ගොන්නු දෙන්නගෙන් එක්කෙනෙක් මැරුණා. දැන් මට මගේ කුෂිකර්මාන්ත කටයුතු කරගන්න ඉතාම අපහසුයි. ඒ නිසා ජීවත් වීමත් ඉතාම අපහසුවෙන් තමයි කරන්නේ. ඔබට පුළුවන් නම් රජ්ජුරුවන්ට කියලා මට තව ගොනෙක් ලබලා දෙන්න කියලා. සෝමදන්ත කල්පනා කළා, රජ්ජුරුවන්ට කතා කරලා තාත්තට ගොනෙක් ඉල්ලලා දෙනවා කියන එක මට ඒ තරම් ගැළපෙන්නේ නැති වැඩක්. මං අයුතු ප්‍රයෝජනයක් රජ්ජුරුවන්ගෙන් ගන්න උත්සාහ කළා හා සමාන වෙනවා. මට එය කළ හැකි වුණත් ඒ ගැන කතා කරන එක නොමනා කතාවක්. එහෙම හිතලා ඔහු කල්පනා කළා, මේක තාත්තටම රජ්ජුරුවන්ට කියන්න කිව්වොත් වඩා හොඳයි. ඒ වුණාට තාත්තා හුඟක් අඥාන පුද්ගලයෙක් බව සෝමදන්ත හොඳටම දන්නවා. මොකද තාත්තා යම් තැනකට ගියහම කිය යුතු දේ නෙමෙයි කියන්නේ, කළ යුතු දේ නෙමෙයි කරන්නේ. ඒ නිසා දැන් රජ්ජුරුවෝ ගාවට තාත්තා එක ගියහම තාත්තා මේ නොකීව යුතු කතාවක් රජ්ජුරුවෝ එක කීවොත් ඒක මටත් ලැජ්ජ හිබේ. තාත්තා රජ්ජුරුවෝ ගාවට එක යන්න කලින් රජ්ජුරුවෝ ගාව කතා කරන හැටි තාත්තට පුරුදු කරන්න ඕනේ. එහෙම හිතලා සෝමදන්ත දවසක් උදේ තාත්තා එක්කරගෙන ගියා සොහොන් කනත්තකට. එක්කරගෙන ගිහිල්ලා මේ තනකොළ කපලා තනකොළ වලින් මිටි බැඳලා ඒ තනකොළ මිටි ගස්වලට හේතු කළා. හේතු කරලා තාත්තට කියනවා, තාත්තේ මේ තමයි රජ්ජුරුව. එක තනකොළ මිටියක් පෙන්නනවා. මේ තමයි යුව රජ්ජුරුව. මේ තමයි ප්‍රධාන ඇමතිවරු. මේ තමයි සිටුවරු. මේ තමයි සෙනවිවරු. ඒ ආදි වශයෙන් අර තනකොළ මිටි පෙන්නනවා. පෙන්නලා කියනවා, තාත්තේ රජ ගෙදරට ගියහම මෙන්න මේ අය රජුත් එක්ක නිතර නිතර ඉන්නවා. එතකොට තාත්තා යන්නේ ඒ වාගේ පිරිසක් ඉන්න සභාවකට. තාත්තේ රජ්ජුරුවෝ ගාවට ගියපු ගමන්ම රජ්ජුරුවන්ට නමස්කාර කරලා ජයශ්‍රී මහරජ කියලා කියන්න ඕනේ. එතකොට රජ්ජුරුවන්ට කතා කරලා තාත්තේ පිටිපස්සට එනකොට මෙන්න මේ විදිහට තමයි පස්සට එන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙහෙම යුව රජුට කතා කරන්න ඕනේ. මෙහෙම ඇමතිවරුන්ට කතා කරන්න ඕනේ. මේ විදිහට තමන්ගේ හැසිරීම පවත්වා ගන්න ඕනේ. මේ ආදි වශයෙන් කරුණු තාත්තට ඉගෙනුවා. උගන්නලා
රජ්ජුරුව ගාවට ගිහිල්ලා කාරණාව කියන හැටි තමන්ගේ උවමනාව කියන හැටි තාත්තට උගන්වන්න පින්නතුනි සෝමදන්තට අවුරුද්දක් ගත වුණා කියලා කියනවා. එතකොට අපිට අග්ගිදන්තගේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. මහරජය මගේ ගොන්නු දෙන්නෙක් හිටියා. එයින් එක්කෙනෙක් මැරුණා. දැන් මගේ කුෂිකාර්මාන්ත කටයුතු වලට බොහොම කරදරයි. ඒ නිසා මට තව ගොනික් ලැබලා දෙන්න කියන ඉල්ලීම කරන්ඩ ඔය ටික පාඩම් කරවන්න අවුරුද්දක් ගත වුණා. අවුරුද්දකින් නමුත් මේ දේ කරගත්තා. කරගෙන තාත්තත් එක රජවාසලට ගිහිල්ලා රජු මුණ ගැසෙව්වා. මුණ ගැස්සුවට පස්සේ රජු සෝමදන්තකින් දැනගත්ත මේ සෝමදන්තගේ තාත්තා කියලා. රජු ගොඩාක් සතුටු වුණා සෝමදන්තගේ තාත්තා දැකලා. ඊට පස්සේ රජු අහනවා, දැන් මොනවාගේ කාරණාවකට මොනවාගේ උවමනාවකට මම මුණ ගැහෙන්න ආවද කියලා. පුතා උගන්නලා තිබුණා රජුරුවත් එක්ක කාරණාව කියන හැටි. පින්නතුනි දැන් අග්ගිදන්ත රජුරුවන්ට කාරණාව කියනවා. මහරජේ මම ගොවිතැන් කරලා ජීවත් වෙන කෙනෙක්. මගේ ගොවිතැන් කටයුතු මට පහසු කරලා දෙන්න මං ගාව ගවයෝ දෙන්නෙක් හිටියා. මගේ ගවයෝ දෙන්නගෙන් එක්කෙනෙක් මැරුණා. මහරජේ මගේ දෙවනි ගවයා ඔබ ගන්න කියලා. මේ තමයි තාත්තා කියපු හැටි. මට දෙවනි ගවයෙක් දෙන්න නැත්නම් තව ගවයෙක් දෙන්න කියලායි කියන්න ඕනේ. නමුත් තාත්තා කියන්නේ මගේ දෙවනි ගවයත් ගන්න කියලා. ඒකට රජුරවන්ට හොඳටම හිනා ගියා. හිනා ගිහිල්ලා සෝමදන්තට කියනවා, සෝමදන්ත ඔබේ ගෙදර බොහෝ ගොන්නු ඉන්න බව මට පේනවා කියලා, මට දැනෙනවා. සෝමදන්ත කියනවා, මහරජතුමනි ඒ ගොන්නු දුන්නේ ඔබ වහන්සේමනි කියලා. සෝමදන්තගේ කතාවෙන් රජු ගොඩාක් සතුටු වුණා. සතුටු වෙලා සෝමදන්තගේ තාත්තට ගවයෝ 16 දිනක් දුන්නා. තවත් නොයෙක් රෙදිපිලි සහ අවශ්‍ය වස්තු සම්භාරයක් දුන්නා. ඒ සියල්ලම ලබලා දීලා ඔහු බොහෝම සතුටු කරවලා පිටත් කෙරුවා. මේ කාරණාව අපේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරමින් දේශනා කොට වදාලා, මහණෙනි එදා අග්ගිදන්ත කියලා කිව්වේ මේ ලාලුදායිටම තමයි. එදා සෝමදන්ත වෙලා හිටියේ වෙන කවුරුවත් නෙමේ, ලෞතුරා බුදු වෙච්ච මමමයි. එදා රජු බවට පත් වෙලා හිටියේ මේ ආනන්දයන් වහන්සේ කියලා. ඒ කාරණාව පැහැදිලි කරලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි ලාලුදායි අද විතරක් නෙමේ, පෙරත් ඔය විදිහට තමයි වැඩ කරලා තියෙන්නේ. මම නිසා පෙරත් ලාලුදායි බොහොම සම්පත් ලැබුවා කියන කාරණාව දේශනා කරමින් මේ ගාථා රත්නේ දේශනා කොට වදාලා අපි මාතෘකා කරගත්ත ගාථාව. අපස්සුතායන් පුරිසු බලිවද්දුන ජීරේ මන්සානි තස්ස වඩ්ඩන්ති පඤ්ඤා තස්සන වඩ්ඩන්ති. මොකද්ද භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන්නේ? යම් අධ්‍යාපනයක් නැද්ද, එවන් අධ්‍යාපනයක් නැති යම් පුරුෂයෙක් මේ ලෝකේ ඉන්නවා නම් ඔහු හරියට ගොනෙකු වගේ. බලිවද්දෝන ජීරති, ඒ පුද්ගලයා දිරල යනවා. මන්සානි තස්ස වට ජීවත් වෙන කාලෙට ඔහුගේ මාංශේම වැඩෙනවා. පඤ්ඤා තස්සන වඩ්ඩති,
ප්‍රඥාව වැඩින්නේ. ගුණෙක් වගේ ශක්ති සම්පන්න වෙලා මාංශයෙන් වැඩිලා ඉන්නවා ප්‍රඥාවෙන් වැඩෙන්නේ නැහැ. ඊළඟට සඳහන් කළානේ බලිවත් දෝන ජීරති. ඔහු දිරායෑමකට භාජනය වෙනවා. ඒ මොකක්ද කියන කාරණාව අපි සාකච්ඡා කරමු. අපස්සුතායන් පුරිසු පින්නතුනි, මෙතන අපස්සුතායන් කියලා කියන්නේ මොකවත් ඉගෙනගෙන නැහැ, අධ්‍යාපනයක් නැහැ කියන කාරණාව. ඉගෙනගෙන නැති පුරුෂයා. එතකොට මෙතන ඉගෙනගෙන නැහැ, නැත්තම් අධ්‍යාපනය නැහැ කියලා කියහම, මේ අධ්‍යාපනය කියන වචනය ආකාර කීපයකින් සාකච්ඡා කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක කොටසක් තමයි ධර්ම අධ්‍යාපනය. අනිත් කොටස තමයි සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්න ලෞකික අධ්‍යාපනය. එතකොට මේ එදිනෙදා සාමාන්‍ය ජීවිතය ගත කරගන්න අපි ලබා ගන්න අධ්‍යාපනය. ඒ අධ්‍යාපනයේ නිසා අපිට බොහෝම ලාභ ලැබෙනවා. පහසුකම් ලැබෙනවා. තාන්න මාන්න ලැබෙනවා. ගරු නම්බු නාම ලැබෙනවා. ප්‍රශංසා ලැබෙනවා. උසස් තනතුරු තානාන්තර ලැබෙනවා. පිළිගැනීම ලැබෙනවා. ගෞරවයට පාත්‍ර වෙනවා. හොඳට ඉගෙන ගත්ත කෙනෙක් සමාජයේ කොච්චර පිළිගන්නවද? හුඟක් උගත් කෙනෙකුට සමාජයේ කොච්චර ගරු කරනවද? හොඳට අධ්‍යාපනයක් තියෙන කෙනෙකුට ඕනෑම තැනක උසස් රැකියාවක් ලබලා දෙන්න ඕනෑම කෙනෙක් සැදී පැහැදී ඉන්නවා. ගමේ ගෙදර නමුත් ඒ පුද්ගලයාට නොයෙක් ප්‍රශංසා ලැබෙනවා. සමිතියකට සමාගමකට ගියා, ගමේ කිසියම් පොදු වැඩකට ගියා, මේ උගත් පුද්ගලයාට එහි නායකත්වයේ ප්‍රධානත්වයේ ලැබෙන වාර බොහොම වැඩි. ඒ අධ්‍යාපනය නිසා යම් කෙනෙකුට යමක් දැනගන්න තිබුණන, උපදේශයක් ගන්න තිබුණන, සමහරලාට ලිපියක් ලියා ගන්න උනත් මේ ඉගෙන ගත්ත කෙනෙක් ගාවට අපි යනවා කරුණු කාරණා අහලා ඒක හොඳට කරගන්න ඕන නිසා. ඒක අධ්‍යාපනය නිසා ලැබෙන ලාභයක්, ප්‍රශංසාව. හොඳට ඉගෙන ගත්ත අය මොන තරම් ධනය හම්බ කරනවද? අපි පින්නතුන් දන්නවා තමන් ඉගෙන ගත්ත දේ නිසා දවසකට දහස් ගණන් ලක්ෂ ගණන් හොයනවා. වචන කීපයක් කතා කරලා දහස් ගණනක් ආදායමක් ලැබෙනවා. මේ විදිහට මේ ලෞකික අධ්‍යාපනය නිසා මේ ලෝකේ බොහෝ දේවල් අත්පත් කරගන්නවා වගේම ගෞරවාදරයට පාත්‍ර වෙනවා. හැබැයි පින්නතුනි සඳහන් කළා එවන් වූ අධ්‍යාපනයක් තුළින් මේ ලෝක වශයෙන් කොයිතරම් ප්‍රශංසාවට ගෞරවයට පාත්‍ර වුණා, ජනාදරයට පාත්‍ර වුණා, සුගතියක් සඳහා ඒ අධ්‍යාපනයේ කවදාවත් හේතු වෙන්නේ නැහැ. සමහර අය දුකසේ ඉගෙනගත් ශාස්ත්‍රය නිසා නිරයටම පාර හදා ගන්නවා. අර එක අතපය විශේෂයෙන් පාද දෙක පන නැති කොරවෙච්ච පුද්ගලෙක් මනා ශාස්ත්‍රයක් හදාරලා තිබුණා. මේ අතකුරු ගැසීමේ ශාස්ත්‍රය. මොකද මේ අතකුරු ගසනවා කියලා කියන්නේ ගල් කැට අරගෙන යම් තැනක් ඉලක්ක කරලා තමන්ගේ ඇඟිලි උපයෝගී කරගෙන ගල් විදිනවා. කොතෙන්ටද ඉලක්ක කළේ? හරියටම ඉලක්කයට ඒ ගල යොමු කරන්න ඔහුට තිබුණේ මහ පුදුම හැකියාව. ඔහු සතුමේ හැකියාව නිසා
ඔහු රජුගෙන් පවා බොහෝසේ ප්‍රශංසා ලැබුවා. පස්සේ කාලේ තව පුද්ගලයෙක් මේ පුද්ගලයා ළඟට ඇවිල්ලා කියනවා, අනේ ওই ශාස්ත්‍රයේ මටත් උගන්වන්න කියලා. ඔහු කැමති වුණේ නැහැ ඒක උගන්වන්න. නමුත් අර පුද්ගලයාගේ බලවත් ඉල්ලීම නිසා ඒ ශාස්ත්‍රය ඔහුට ඉගෙනුවා. හැබැයි උගන්වලා සඳහන් කළා, ඔබ මේ ශාස්ත්‍රය දැන් ඉගෙනගෙන ඉවරයි, දැන් කොහෙදද ඔබ පරීක්ෂා කරන්නේ? එහෙම කියලා ඔහුට කියනවා, කාටවත් කරදර වෙන තැනක, කාටවත් හිරිහැර වෙන තැනක, කවුරුවත් හිමිකරුවන් අයිතිකරයන් ඉන්න කෙනෙකුට තමන්ගේ ශාස්ත්‍රය පරීක්ෂා කරන්න ගලක් විදින්න එපා, කරදර කරන්න එපා. එහෙම වුණොත් ඔබට මහත් අපහසුතාවයකට පත් වෙන්න පුළුවන්. මේ පුද්ගලයා කල්පනා කළා, එහෙමනම් කාත් කවුරුවත් නැති කෙනෙක් හොයාගෙන මම මගේ ශාස්ත්‍රයේ අර්ථදා බලනවා. ඔහු එක දවසක් පසේ බුදුරජාණන් වහන්සේ නමක් දැක්කා. දැකලා කල්පනා කළා, මොහුට කියලා කෙනෙක් නැහැ. මොහු බොහොම හුදකලාවේ තනියම ජීවත් වෙන කෙනෙක්. ඒ ඔහු කල්පනා කරන හැටි. ඒ නිසා කිසියම් කරදරයක් කළත් මගේ ශාස්ත්‍රයේ පරීක්ෂා කරනකොට ජීවිතක්ෂයකට පත් වුණා. මට විරුද්ධව නැගී හිටින්න කෙනෙක් නැහැ. ඇයි? තමන්ගේ කියලා කෙනෙක් මුන්වහන්සේට නැති නිසා. ආන් එහෙම හිතලා තමන්ගේ ශාස්ත්‍රයේ පරීක්ෂා කළා. පසේ බුදුරජාණන් වහන්සේගේ කන් සිදුර ඉලක්ක කළා. පිණ්ඩපාතේ වඩින ගම ගලක් විද්දා. පින්නතුනි, එක කන් සිදුරකින් ඇතුල් වෙලා අනික් කන් සිදුරින් පිට වෙලා ගියා. පසේ බුදුරජාණන් වහන්සේට මහත් වේදනාවක් දැනුණා. උන්වහන්සේ වේදනාව ඉවසගෙන නැවත තමන් වහන්සේ වැඩ ඉන්න තැනට වැඩලා පිරිනිවන් පෑවා. දවස් කීපයක් පිණ්ඩපාතේ වඩින්නේ නැතිකොට ගමේ මිනිස්සු හොයලා බැලුවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. කිසියම් කරදරයක් වුණ හෝඩුවාවක් තියෙනවා. අර ගල් විදපු පුද්ගලයා පිරිසත් එක්ක එතෙන්ට ගිහිල්ලා හිටියා. ඔහු කියනවා, මම මගේ ශිල්පය අත්හදා බැලුවේ මේ ශ්‍රමණයාගෙන් කියලා. මොහු නිසා තමයි භාග්‍යතුන් වහන්සේට මේ විපත පැමිණියේ කියලා දැනගත්ත මිනිස්සු ඔහුට ගහලා තාඩන පීඩන කළා. ඒ කාරණාවම සඳහන් කළේ, ඉගෙනගත්ත ශාස්ත්‍රයේ සුදුසු විදිහට හරියට පාවිච්චි කළේ නැත්නම් ඒ ශාස්ත්‍රයම අපට සසර බොහෝ දීර්ඝ කාලයක් දුක් විඳවන්න හේතුව. වර්තමාන පින්නතුනි හිතලා බලන්න, කුඩා කාලේ ඉඳලා බොහොම වෙහෙසිලා බොහොම මහන්සි වෙලා දැන ඉගෙන ගන්න, වෙහෙසිලා මහන්සි වෙලා රැතිසේ නිදි මරලා පාඩම් කරලා විභාග ලියලා ඒ විභාග වලින් සමත් වෙලා අන්තිමට රැකී රක්ෂා හොයාගෙන, එවන් අය කොයිතරම් නොහොබිනා වැඩ කරනවද? අල්ලස් ගන්න, වංචා කරන, තමන්ගේ දැනුම පාවිච්චි කරලා අනිත් අයට කරදර කරනවා, තමන්ගේ දැනුම පාවිච්චි කරලා අන් අයගේ වස්තුව සොරා ගන්න වැඩපිළිවෙළවල් හදනවා, බොරු සාක්ෂි ගොතනවා, මේ ආදී නොයෙක් දේවල් කරලා සමාජයට මහා අනර්ථයක් කරලා අන්‍යයන්ගේ ලාභය නැති කරලා කොයි තරම් අකුසල් රැස් කරගන්න අය මේ සමාජයේ ඉන්නවද? ඉගෙනගත්ත දේ නිසා මොන තරම් බොරු කියන අය ඉන්නවද?
බොරු කියලා බොරු කියලා බොරු කියලා දිනලා සතුටු වෙලා ලොකු ආදායම් ලැබුණා. දැන් මේ ලෞකික අධ්‍යාපනය ඔහුට යහපතට හේතු වෙලා දෙතු. අනර්ථයට හේතු වෙලා. සසර බොහෝ කාලයක් දුක් විඳින්න හේතුවක් කරගෙන. සසර බොහෝ කාලයකට තමන්ගේ සැපය නැති කරගෙන. ලෞකික අධ්‍යාපනයක් ඔහුට තියෙනවා. එහි ප්‍රවීණයෙක් බවට ඔහු පත් වෙලා තියෙනවා. ඒ වුණාට ධර්ම අධ්‍යාපනයක් ලැබගෙන. අපස්සුතායන් පුරිසු මෙතන විශේෂයෙන් කතා කරනවා ධර්ම අධ්‍යාපනයේ නැතිද මෙතන මේ කාරණාව පැහැදිලි කරනකොට ධර්මයේ සඳහන් කරනවා පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ මේ නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නේ පිටක වශයෙන් තුනක් වෙන් කරලා තියෙනවා නිකාය වශයෙන් තව කොටස් ගණනාවකට බෙදලා තියෙනවා යම් කෙනෙක් තමන්ගේ ජීවිත කාලය තුළ මේ පිටක තුනෙන් එකක්වත් ප්‍රගුණ කරනවා නම් කොයි තරම් ශ්‍රේෂ්ඨද කියන කාරණාව ධර්මයේ තුළ මැනවින් දේශනා කරලා තියෙනවා ඊළඟට ශාස්ත්‍රු ශාසනයේ නවාංග ශාස්ත්‍රු ශාසනය කියලා අංග 9කට බෙදලා තියෙනවා මේ ධර්මයේ. සූත්‍ර, ගාථා, සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, උදාන මේ ආදි වශයෙන් කොටස් 9කට බෙදලා තියෙනවා මේ කොටස් 9න් එක කොටසක් හරි. යම් කෙනෙක් තමන්ගේ ජීවිත කාලය තුළ ප්‍රගුණ කරනවා නම් ඒ පුද්ගලයා මොන තරම් ලොකු ලාභයක් ලබනවද කියලා. පින්නතුනි එක්ක සූත්‍රය. එහෙම නැත්නම් ගාථා. එහෙම නැත්නම් ගාථා සහිත සූත්‍ර. එහෙම නැත්නම් ජාතක. මේ කොටස් වලින් එකක් ප්‍රගුණ කරනවා නම් කියලා මේ කියන්නේ. ඒ කොටස් වලින් එක කොටසක් යමෙක් හරියටම ප්‍රගුණ කරලා තිබුණා සඳහන් කරනවා පින්නතුනි මේ සංසාරයෙන් එතර යන්න සතර අපායෙන් මිදෙන්න එයම හේතුවක් කියලා. දැන් ඔබ හිතන්නකෝ මේ සංසාරේ කොයි තරම් දීර්ඝ කාලයක් අපි ඇවිදගෙන යනවද පින්නතුනි ධර්මයෙන් අපි මේ කරුණ අහලා තියෙනවා ධර්මයෙන් අපි මේ කරුණ දැනගෙන අවබෝධ කරලා තියෙනවා එකම සත්වයේ එකම මව මැරුණ දුකට හඳාපු කඳුළු මහසાગර ජලයට වඩා වැඩි කියලානේ සඳහන් කළේ. ඒ කියන්නේ මේ ජීවිතයේ අම්මා පෙර ජීවිතවලත් මට අම්මා වෙලාම හම්බ වෙලා තියෙනවා. මේ ජීවිතයේ අම්මා වෙනුවෙන් පෙර ජීවිතවලත් මං අඬලා තියෙනවා. අම්මා මැරුණාම ආන් ඒ අඬපු කඳුළු මහසાગර ජලයට වඩා වැඩි කියලා නිදේශනා කළේ. ඉතින් පින්නතරි මේ උදාහරණය අපට තේරෙන්නේ නැති තරම්. මොකද මහසાગරේ තේරෙන්නේ නැන්නේ මොන ජලස්කන්ධයක්ද කියලා. ඉතින් මේ එන සසර ගමන එච්චර දිගයිනේ. නොඑක් අධ්‍යක්ීම් මේ ගමන තුල අපි ලැබුවා. අද අලුතෙන් යමක් කරනවන ඒ පෙර කරලා පුරුදු දෙයක්. හැබැයි මේ සංසාරේ අපිට නොලැබුණු අලුත් අත්දැකීමුත් තියෙනවා තාම ලැබිලා නැති. දැන් අද සමහරලාට දරුවෙක් මහන්සි වෙලා ඉගෙන ගන්නවා වෛද්‍යවරයෙක් වෙන්න. මේ සංසාරේ වෛද්‍යවරයෙක් වෙන පළවෙනි අවස්ථාවදී මේ සසර වෛද්‍යවරුම වෙලා ඉපදිලා තියෙනවා අපි ගණනින් ගණන් කරන්න බැරි තරම් වාරවල. බලාපොරොත්තු වෙන නොඑක් උසස් ආකාරයේ රැකී රක්ෂා මේ සසර ඕන තරම් කරලා තියෙනවා. ඒතර මේක මේ අලුත් දෙයක් නෙමෙයි. පෙර කරපු දෙයක්මයි මේ නැවත ප්‍රගුණ කරන්නේ. හැබැයි එහෙම නෙමෙයි පින්නතුනි
ප්‍රගුණ කරනවා නම් අලුත්ම දෙයක්. එයින් එකක් තමයි මේ සෝවාන් කියන ආර්ය මාර්ගඵලය. මේ සා දීර්ඝ සසරක තාම සෝවාන් කියන අත්දැකීම ලැබිලා නැහැ. සකදාගාමි අනාගාමි අරිහත් කියන අත්දැකීම් ටික අපිට ලැබිලා නැහැ. ඒකට හේතුව තමයි මනාව ධර්මයේ ප්‍රගුණ කරලා නැහැ. අදත් අපි කවුරුවත් දන්නේ නැහෙනි කොයි කාලේ අපිට මේ සසරින් මිදෙන්න ලැබෙයිද කියලා. යම් උත්සාහයක යෙදෙනවා විතරයි. නමුත් හැබැයි අපේ සෝතානුදත සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මේ නවාංග ශාස්ත්‍රූ ශාසනයෙන් එක කොටසක් කෙනෙක් ධර්මයේ සඳහන් කරලා තියෙන විදිහට හරියටම ප්‍රගුණ කරගත්තොත් මේ ජීවිතය තුළ ඒ අති උතුම් ආර්ය මාර්ගඵලයේ ලැබුණේ නැත්නම් අනිවාර්යයෙන්ම දෙවනි ආත්ම භාවයේදී ඒ උතුම් ඵලය ලැබනවා කියලා. බාණ්ඩ ධර්මයේ ප්‍රගුණ කිරීමේ තියෙන ලාභය සෝවාන් වෙනවා කියලා කියන එක මේ සුළුපටු ලාභයක්ද? මේ සංසාරේ අපි කරගත්ත කර්ම කොච්චර ඇද්ද අපිට විපාක දෙන්නේ? මේ ජීවිතේ හොඳට ජීවත් වෙනවා වෙන්නේ ඇති. ඒ වුණාට පෙර ජීවිතවල කරපු කර්ම නිමක් නැති කර්ම තියෙනවා. තාම විපාක දීලා නැහැ. හැබැයි ඒව අහෝසි වෙලත් නැහැ. ඒව බාරගන්න කෙනෙකුත් නැහැ. මා විසින් කරපු ඒ කර්ම මේ සංසාරේ මා විසින්ම ගෙවලා ඉවර කරන්න ඕනේ. වෙන කාටවත් ඒක පවරන්න බෑ. මමමයි ගෙවන්න ඕනේ. මිනිස්සුන්ට ගහපුවා, මිනිස්සු මරපුවා, සත්තු මරපුවා, අනුන්ගේ දේපොළ පැහැරගත්ත අවස්ථා, අනුන්ගේ කාමවස්තු විනාශ කරපු අවස්ථා, මේ ආදී වශයෙන් මොන තරම්නම් පව් කරලද පිළිතුරු. විපාක දීපු ප්‍රමාණක් තියෙනවා, විපාක නොදීපු ප්‍රමාණක් තියෙනවා. එක කර්මයක දෙකක විපාක සමහරලාට හෙට පටන් ගන්නත් තියෙනවා. අන් ඒ නිසා සංසාරේ යම් තාක් අකුසල් කරලා තියෙනවාද සතර අපායට යන්න හේතු වෙන අකුසල්. සෝවාන් කියන ආර්ය මාර්ගඵලයේ ලැබීමත් එක්කම ඒ සියලුම සතර අපායට ගෙනියන අකුසල කර්මයන් ක්ෂය වෙලා වේලිලා යනවා. සෝවාන් ආර්යයන් වහන්සේ කවදාවත් සතර අපායට යන්නේ නැහැ. ඉතින් සෝවාන් වෙනවා කියලා කියන්නේ එවන් ශ්‍රේෂ්ඨ අවස්ථාවක් අත්පත් කර ගන්නවා කියන එක. මොකද නිරයේ දුක මේ කරුණ තේරුම් ගන්න වැටහෙන්න ඕනේ කියන්නේ. මේ තරම් දුක් සහිත, මේ තරම් වේදනා සහිත, මේ තරම් භයානක නිරයට නොයනවා කියලයි මේ කියන්නේ. කියලා සෝවාන් වීම පිළිබඳව ප්‍රීතියක් උපදින්න, සෝවාන් නූනානම් විඳින්න තියෙන දුක්ඛන්දරාව පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. නමුත් දේශනා කළේ නවාංග ශාස්ත්‍රූ ශාසනයෙන් එක කොටස. සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. මේන් මේ ආකාරයන්ට අනුව යමෙක් මනාව හදාරලා තියෙනවා නම් මේ ජීවිතය තුළ සෝවාන් ආර්ය මාර්ගඵලයේ ලැබුණේ නැත්නම් මරණයත් එක්කම සුගතියේ උපදිනවා. ඒ සුගතියේදී අනිවාර්යෙන් ධර්මාවබෝධය ලැබෙනවා. ඒ කියන්නේ ධර්මයට අනුව යම් කෙනෙක් කටයුතු කරනවා නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ නවාංග ශාස්ත්‍රූ ශාසනය තුළ එක කාරණාවක්වත් යමෙක් මනාව ප්‍රගුණ කරනවාද ඊළඟ ආත්ම භාවි සුගතියේ ඉපදිලා ඒකාන්තයෙන් එහෙදී මාර්ගඵල ලබනවා. ඒකයි මම සඳහන් කළේ මේ ජීවිතයේ දෙවනි ආත්ම භාවය. ඉදිරියට එන ආත්ම භාවයේ ඒකාන්ත සසරින් මිදෙන්න මගට පිළිපන්න පුළුවන් උතුම් කාරණාවක් තමයි
ධර්මය මනාව හදාරනවා කියන කාරණාව. අතීත මුතුන් මිත්තු හරියට උනන්දු වුණා පින්නතනේ ධර්මය ඉගෙන ගන්න. පුදුම හැකියාවක් ධර්මය තුළ තිබුණා. යම් ධර්ම කාරණාවක්ද යම් තැනකදී විමසන්නේ ඒ ඕනෑම ධර්ම කාරණාවක් අහනකොට නිවැරදිව කියලා දෙන්න තරම් ධර්මය පිළිබඳව මන අවබෝධයක් තිබුණා කියලායි සඳහන් කරන්නේ. නමුත් අද එහෙම අවබෝධයක් කීයෙන් කී දෙනාටද තියෙන්නේ? ඉගෙන ගන්න වයසේ ළමයි සමහර වෙලාවට නවාරහදී බුදුගුණ පාඨයේ තේරුම ඇහුවොත් අඩුම තරමේ ගුණ පාඨයේ තේරුමවත් නැහැ. මවට පියාට හරියටම නිවැරදිව වචන උච්චාරණය කරලා ගාතාව කියලා වන්දනා කරන්නේ කොහොමද කියන කාරණාව දන්නේ නැහැ. විහාරස්ථානයකට ගිහිල්ලා හැසිරෙන හැටි දන්නෙත් නැහැ. සම්බුද්ධ පූජාවක් කරන ආකාරයක් දන්නෙත් නැහැ. භික්ෂූන් වහන්සේලා සමග කටයුතු කරන්නේ කොහොමද කියන කාරණාවක් පිළිබඳව අවබෝධිකුත් නැහැ. සමහර ලාවට දානයක් පිළියෙල කරන්නේ, දැහත් වට්ටියක් මල් වට්ටියක් හදන්නේ කොහොමද කියන කාරණාවවත් නිවැරදි අවබෝධයක් නැති. නමුත් රට තුළ උසස් කීර්තියක් ලබන්න පුළුවන් ලෞකික අධ්‍යාපනයක් ඉතා උසස් විදිහට ප්‍රගුණ කරගත්ත විද්වත්තු මේ රටේ ඉන්නවා. හැබැයි ධර්මයේ නෑ. ආන් ඒ නිසා මෙතන සඳහන් කරනවා යටත් පිරිසෙන් එක පණ්ණාසකයක්වත්. දැන් ওই සූත්‍ර පිටකේ පෙරලනකොට මජ්ජිම පණ්ණාසකේ මේ ආදි වශයෙන් පණ්ණාසක තියෙනවා. මූල පණ්ණාසකේ, මජ්ජිම පණ්ණාසකේ, මේන් මේ පණ්ණාසකයක්වත් අඩුතරමේ එක නිකායක යම් සුළු කොටසක් එහෙම නැත්තම් එකම සූත්‍ර දේශනාවක් සම්බන්ධයෙන්වත් මනා හැදෑරීමක් මනා අවබෝධයක් යම් කෙනෙකුට ලබන්න පුළුවන් නම් එයද මොන තරම් උසස්ද, එයද කොයි තරම් ශ්‍රේෂ්ඨද කියලා. නමුත් පින්නතුනි බෞද්ධයෙක් වෙලා ඉපදිලා අවුරුදු 60-70ක් 80ක් ජීවත් වෙලා මේ රටේ කී දෙනෙක් නම් මැරිලා යනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ එකම ගාථාවක්වත් දන්නේ නැතු, එකම සූත්‍රයක්වත් අහලා ඉගෙන ගන්නේ නැතු කී දෙනෙක් මැරිලා යනවද මේ අප සමාජයේ? ඉතින් මොන තරම් අවාසනාවන්තද? ඊළඟට දේශනා කළා යම් කර්මස්ථානයක් ඉගෙනගෙන භාවනාවක් ප්‍රගුණ නොකර මැරිලා යන අය අපි අතර කොයි තරම් ඉන්නවද? සුගති ගාමී වේද පින්නතුනි. දුගතියම තමයි උරුම වෙන්න තියෙන්නේ. ආන් එවන් අය මැරුණට පස්සේ නෙමෙයි පින්නතුනි දුක් වෙන්නේ, මැරෙන්න කලින්. මොකද මේ තරම් නිර්මල ධර්මයක් තියෙනවා සංසාරයේ භයානක බව සහ දුක්ඛදායක බව ගැන මේ ධර්මයේ තුල කියලා දීලා තියෙනවා, උගන්වලා තියෙනවා. සසරින් මිදෙන හැටි මෙන්න මේකයි කියලා මේ ධර්මයෙන් පැහැදිලි කරලා කරුණු පෙන්නලා මඟ දක්වලා තියෙනවා ඕන තරම්. නමුත් ඒ මඟට අවතීර්ණ වෙන්නේ නැහැ කවුරුත්. ඒ මඟ පිළිපදින්න සූදානම් වෙන්නේ නැහැ කි බොහෝ දෙනෙක්. ස්වල්ප පිරිසයි ඒ කාරණාව තුළ නිවැරදි අවබෝධයක් තියාගෙන යෙදිලා ඉන්නේ. ආන් ඒ නිසා බොහෝ ප්‍රශංසා ලබන, තාන්නමාන ලබන උසස් අධ්‍යාපන රටාවල් ප්‍රගුණ කරලා තිබුණා. ඒ අය මැරිලා කොහේ යනවද? නිරයක ගිහිල්ලා උපදිනවා. ඒ ගුණයක් ධර්මයක් දිනු කරලා නැති නිසා නිරේගාමී වෙන්න තමයි ඉන්නේ. ඊළඟට පින්නතුනි මංසානි තස්ස වඩන්ති. මේ පුද්ගලයා ධර්මයේ ඉගෙනගෙන නැහැ. නිකම්ම ආහාර ගන්න පුද්ගලෙ. නිකම්ම ආහාර ගන්න පුද්ගලයෙකුගේ
මාංශය හොඳට වැඩෙනවා. මාංශය වැඩෙනවා විතරක් නෙමෙයි, ඒ මාංශයත් එක්ක අස්ති පංජරය ආදී සියලු දේවල් හොඳට වැඩෙනවා. හොඳට දියුණු වෙනවා. එහෙම වැඩිලා සම්පූර්ණ කරගෙන ඔහු ජීවත් වෙනවා. හොඳ ඇඟපත අපි එහෙම කියන්නේ. හොඳ දේහධාරී පුද්ගලයා. මන්සානිතස්ස වඩන්නේ. මස් වැඩිලා තියෙනවා. පඤ්ඤාතස්සන වඩෙති. ඇඟ කය වැඩිලා තිබුණට ප්‍රඥාව වැඩිලා නැහැ. කල යුත්තේ මොකද්ද? නොකල යුත්තේ මොකද්ද? විය යුත්තේ මොකද්ද? නොවිය යුත්තේ මොකද්ද? හොඳ මොනවද? නරක මොනවද? ඒකක්වත් දන්නේ නැහැ. ආන් ඒ නිසා නොකල යුතු දේවල්ම කර කර ජීවත් වෙනවා. නොකල යුතු දේවල්. මේ ලෝකේ ඉපදුනාට පස්සේ ඒ ඉපදිච්ච පුද්ගලයා විසින් හරියටම මේ ලෝකේ ගැන කරුණු දැනගත්තා නම් ඔහු කරන එකම දේ තමයි ධර්මයේ ඉගෙන ගන්න එක. ඔහු කරන අනික් දේ තමයි කමඨහනක් අරගෙන භාවනාවක් වඩන එක. මේ ලෝකේ ගැන දැනගත්තා නම් යම් ප්‍රමාණයක් අවබෝධ කළා නම් ඕක නොදන්න නිසා අවබෝධ වුණත් නෑ, අවබෝධ කරන්න කෙනෙක් උත්සාහ කළත් නෑ. හැබැයි රෑදවල් මහන්සි වෙලා සසර ඇලෙන දෙයක්, සසර රැඳෙන දෙයක්, සසර රැඳෙන්න හේතු වෙන කාරණාව ප්‍රගුණ කර කර ඔවුන් ජීවත් වෙනවා. ආන් ඒ නිසා ශරීරයේ හොඳට හැදිලා වැඩිලා පෝෂණය වෙලා තියෙනවා. නම් ප්‍රඥාව වෙඩිලා නැහැ. සසර බය දැනිලා නැහැ. සසරින් මිදෙන්න කටයුතු කරලා නැහැ. දුක අවබෝධ කරලා නැහැ. ඒ දුකෙන් මිදෙන්නේ කොහොමද කියලා හිතලා නැහැ. ඒ නිසා දුකටම වැටිලා සතර අපායේ ගැලිලා අවුරුදු කෝටි කෝටි ගණන් සමහරලාට බුද්ධාන්තර ගණන් නිරේවල් වල දුක් විඳිනවා. නමුත් ලෞකික සමාජයේ මහා විද්වතෙක් උසස් පුද්ගලෙක් ඒ ලෞකික අධ්‍යාපනයේ නිරේතම හේතු වෙලා. නමුත් දහම් අධ්‍යාපනයේ සුගතියෙන් සුගතියට යන්න හේතු වෙනවා. ධර්මය ඉගෙන ගන්න නැතුව ලෞකික දේවල් ඉගෙන ගනිමින් කළ යුතු නොකළ යුතු දේවල් හරියට නොදැන පවපින අවබෝධ නොකරගෙන අකුසලයේම ඇලිලා ගැලිලා හිටපු පුජ්‍යලයන් පිළිබඳව කරුණු දක්වමි. භාග්‍යතුන් වහන්සේ ලාලුදායි භික්ෂූන් වහන්සේ සම්බන්ධ කාරණාව පැහැදිලි කළා. ඒ ලාලුදායි භික්ෂුවත් තැනට සුදුසු විදිහට කටයුතු කරන්න දන්නේ. උතුම් බුද්ධාන්තරයක සම්මාදිට්ඨික මනුස්ස ජීවිතයක් අරගෙන ඉපදිච්ච මේ මිනිස්සු මේ කාලය තුළ වැඩි වැඩියෙන් ප්‍රගුණ කරගෙන ප්‍රයෝජන ලබාගත යුත්තේ කුමකින්ද කියන කාරණාවේ අවබෝධයක් නැතිව නිර්මල ධර්ම රත්නය මේ තරම් වැඩ ඉන්න රටක ඉඳලත් ත්‍රිපිටක පොත ස්පර්ශ කරලවත් නැතුව මෙරිලා යන ජීවිත කොච්චර තියෙනවද? ධර්මයේ නොදැන මෙරිලා නිරේක ගිහිල්ලා උපදින අය කොච්චර ඉන්නවද? එවන් සමාජයක ඔබ එසේ නොවන කෙනෙක් බවට පත් වෙලා ධර්මයෙන් යම් ප්‍රමාණයක් හරි ඉගෙනගෙන ධර්මානුකූලව ජීවිතේ පෝෂණය කරගෙන මෙලවින් සමුගන්න දවසට සතර අපායෙන් අත මිදලා සතර අපායෙන් අත මිදුණ කියන පූර්ණ විශ්වාසය ඇතුව හරි සතුටින් මෙලවින් සමුගන්න මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඔබට ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. ගොනික් වගේ මස් වැඩෙන කෙනෙක් බවට පත් නොවි මහා ප්‍රඥෙක් බවට පත් වෙලා සසරින් මිදෙන්න සිත් පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා නොම්මර 261 කින් තුන තලවතු ගොඩ පාර මිරිහාන පදිංචි KM නිශාන්ත දිලුම් සජින් කායන අයගේ පුතණුවන් වන KM විදර්ශන නිර්වාණ පුතණුවන් විසින්
උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා. නිදන ප්‍රාප්තියට පත් වන පියතිස්ස වික්‍රමසිංහ, රොසලින් නෝනා, ජුවානිස් වීරසේකර, අයිඩ පෙරේරා, මොහොට්ටි උඩවෙල ඇතුළු මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්. විදර්ශන නිර්වාණ පුතනුවන්ගේ 13 වැනි ජන්මදිනය 2021 හත්වෙනි මාසයේ 21 වැනි දිනට යෙදිලා තිබුණ නිසා පුතාට තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරලා නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරන අතර විහංගා ආමන්දි, අතිලු විහංසා, අවිදු වික්‍රමසිංහ යන මේ දූපුතුන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව දේශකයන්න් වහන්සේටත්, සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේටත්, දතරට්ට විරූල්හක විරූපාශක වෛශ්‍රවණ යන සතරවරන් දෙවි මහරජවරුන්ට මෙරැස් කරගත්ත පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරනවා. විදර්ශන නිර්වාණ පුතණුවන් විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවී චිරජීවනය ලැබේවා. ඊතාම ඉක්මන් භවයක, ඊතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසරින් එතර වෙන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.